සරණ අයිවන් දහම් පාසල හත ශ්‍රේණය ප්‍රශ්න සහ පිළිතුරු සාකච්ඡාව සැදැහ වඩනා බදුගුණ මහිම කියන පාඩමැස්ුරින් අපි සාකච්ඡා කරන්න ඉතින් අපි බල මේ පාඩමට සම්බන්ධ කරලා මනවද සාකච්ඡා කරන්නට තියෙන ප්‍රශ්න කියලා පාඩමතින් විස්තර අපි මෙතනදි කතා කරන්න නැහැ ඒ විස්තර තොරතුරු දහම් කාරණාවන් සම්බන්ධ කරගෙන ප්‍රශ්න තමයි සාකච්ඡා කරන්නේ ඉතින් අපි පළවිනිීම ප්‍රශ්න බලමු නමෝ බුද්ධාජ පාටයෙහි අරතේකුමක්ද නමෝ බුද්ධයි කියයන පාටය දෙවනි පාඩමේදී විශේසයෙන්ම යෙදන පාටයක් නම බුද්ධයකනක තේරු මෙහ ම්කක්ද අපි බලමු නමුෝ බුද්ධාය යන්නෙහි අදහස්ස තමයි බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා කියන අදහස බුද්ධාය බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා කියන අදහස නමව බුද්ධහය බුදුගුණා අලංකාරේ රචනා කනලද්දේ කවරකු විසින්ද ඊළඟට අහන ප්‍රශ්නේ තමයි බුදුගුණ අලංකාරයේ කියන ග්‍රන්ථය රජනා කළේ කවුද කියන ප්‍රශ්නේ බුදුගුණ අලංකාරේ රචනා කරන්නේ කෝට යෝකයේ වැවි සේ කරන්නටේ දුුණු වේදාගම මහාමෛත්‍රය හිමිපාණන් වහන්සේ විසින් හාමුදුරුවන් වහන්සේ කෝටේ යොගේ වැඩවිසු වේදාගම මහා මෛත්‍රය හාමුදුරුවෝ තමයි බුදුගුණ අලංකාරය කියන කවි පොත රජනා කළේ ඊළඟ ප්‍රශ්නේ තුන්වෙනි ප්‍රශ්නය අරහන් යන්නෙහි අදහසක් නොවන්නේ අරහන් කියන බුදුගුණේ එ බුදුගුණේ අර යනුවෙන් හඳුන්වන්නට අරහන් බුදුගුණෙන් කියවන අර්ථ හිපයක් තියෙනවා. ඒ අරථ වලින් මේ පිළිතුරු හතරේ එක පිළිතුරක් තියෙනවා අරහන් කියන ගුණය ගැන කියවෙන්නේ නැති ඒකට සම්බන්ධ නැති අදහසක් තියන ප්‍රකාශයක් තියෙන බලමු අපි මනුවද පිළිතුරු ටික කියලා යහපත් වචන ප්‍රකාශ කළ බැවින් රහසින් වත් පව් නොකළ බැවින් ආමිසාහා ප්‍රතිපත්ති පෝජා ලැබීමට සුදුසු බැවින් කාමය තන්හාවාදී කෙලෙස් දුරු කළ බැවින්. රහසත් පව් නොකොට කෙලසර ය දුරුකොට නිසි වූජෙන් පදට අඩහජයි නම කියති මුනිදුට එහෙම තමයි බුදුගුණා ලංකාරේ අරහන් බුදුගුණේ ගැන කියවිලා දෙන් එහනම් හුණවද අහන් බුදුගුණේ ගැන කියවෙන්නේ නැති රහසින්වත් පව් නොකළෙහි රහසත් පව් නොකොට ආමිසාහ ප්‍රතිපත්ති නිසි වූයෙන් පුදට බුදුරජාණන් වහසට අරහන් කල කියනවා. රහසත් පවනුොට කෙලසර යනු දුරුකොට කාමාදී තන්හාව කෙලෙස් දුරු කලා කියනවා අදහස තම ඒකතිය කෙලසර ය දුරු කොට කියෙනෙක්. එහනම් දෙක තුන හතර කියන පිළිතුරු තුනම අරහන් බුදුගුණේ ගැකේ වෙන්නේ පලවෙනි පිළිතුර අරහන් බුදුුණේ ගැන නෙවෙයි කිය වෙන්නේ එහනම් පිළිතුර අපිතෝරන්න ඕන මොකක්ද අරහන් යන්නේෙහි අදහසක් නොවන පිළිතුර යහපත් වචන ප්‍රකාශ කළ බැවින් කියන අදහස. යහපත් කොට යතැයි සුන්දර තැනට සැප ැයි සොඳුරු බස් කියතැයි කියති ඒ මුුණ රජුට සුගතැයි කියලා තමයි බුදුගුණාලංකාරේ මේ අදහස තියන බුදුගුණේ ගැන කියවිලා තියෙන් සුගත කියන බුදුගුණේ යහපත් වචන ප්‍රකාශ කළ බැවින්. සොඳුරු බස් කාශරන බැවින් බදුරජාණන් වහන්සේට සුගත කියල කියේනවා එනම් අරහන් යන්නෙහි අදහසක් නොවන පිළිතුර තමයි ජහපත් ව්‍යන ප්‍රකාශ කළ බැවින් කියන පිළිතුර හිළඟට හතර වෙන ප්‍රශ්නයේ ප්‍රතිපත්ති පූජාවක් නොවන්නේ ප්‍රතිපත්ති පූජාවක් නොවන පිළිතුරක් බලමු අපි සිල්හැකීම ප්‍රතිපත්ති පූජාවක් ආහාරපානාදය පූජාකිරීම ආමිස පූජා භත් ප්‍රතිපත්ති පූජාව අසරණයන්ට පිහිටවීමත් ප්‍රතිපත්ති පූජාවක්. සිල්රැකීම භාවනාකිරී මසරණයන්ට පිහිටවීම කියන මේ හැම එකක්ම ප්‍රතිත්ති ප්‍රතිපත්ති පූජාවක් නොවන පිළිතුර තමයි. ආහාරපානාදිය පූජා කිරීම කියන එක ආමිස පූජාවට තමයි වැටෙන්නේ ආිස පූජාව තමයි කෙනෙෙන්. ඊළඟට පස් වනි ප්‍රශ්නය බුදුගුණා අලංකාරේ රහසත් පවු්නොකොට කවිිය සම්පූර්ණ කරන්න. රහසත් පවු්නොකොට කෙලසරයනු දුරු කොට නිසි වූයෙන් පුදට අරහායයි නම කියති මුනිදුට. එහෙම තමයි බුදුගුණ අලංකාරේ රහසත් පව්නුකොට කියන කවි සඳහන් වෙන් රහසත් පවු්නොකොට කෙලසරයනු දුරු කොට නිසිවූජෙන් පුදට අරහා යැයි නම කියතිමු නිදුට ඉතින් මේ වගේ ප්‍රශ්නයක දී නං අනිවාර්යෙන් ම අපට කවි පාඩම් තියන්නට ඕන හොඳ ඊළඟට හවිනි ප්‍රශ්නය බලමු බර බුදුගුණයක් වන සුගත යන්නෙහි අර්ථල යන්න සුගත කියන බුදුගුණේ අර්ථ තියනවා යහපත් කොටය තැයි සුන්දර තැනට සැපතයි සොඳුරු බස් කියතැයි කියතියේෙමුුණනි රජුට සුගතැයි කියල තමයි බුදුගුණ අලංකාර මේ කවය තියන්නේ සුගත බුදු ගුණේ ගැන කවියෙන් කියලතිෙන් සුගත යන්නේ අදහස නම් මනාකොට ගිය කියන අදහස. සුගත හෙවත් මැනවින් ගමන් කිරීම කියන අරතයෙන්. යහපත්කොට යෙතැයි යහපත් විදිහට සු මැනවින් ගමන් කරන කියන අදහසින් සුගත කියල කියනවා. අන්තේකට නොවැටි කෙලෙස් නූපදින ලෙස සසර ගමන නිම කලසේ බැවින් බුදුරජාණන් වහන්ේ සුගත නම් වන සේකන්තගාමී නොවී බුදුරජාණන් වහන්සේ උතුම්ූ නිවනට ගබන් කළ අනේ නිසත් උතුම් නිවනට පැමිණි නිසාත් බුදුරජාණන් වහන්සේට සුගත කියලා කියන බුදුරජාණන් වහන්සගේ ගුණයයි සුගත බුදුගුණේ හඳුන්නනවා උතුම් නිවනට පැමිණි නිසා යහපත් කොට යතැයි යහපත් වූ ගමන් නැති නිසා සුන්දර තැනට සැපතැයි කියලා කියන්නේ උතුම් ව නිවනට පැමිණි නිසා එකාරතය සොදුරු බස් කියඇැයි යහපත් වූ වචන ප්‍රකාශ කර නිසා සුන්දර බස්වහරෙන් යුතුවී නිසා යුතු නිසා බුදුරජාණන් වහන්සේ සුගත කියලා කියනවා මම අයිත් කියන්නම් පළවෙනි එක තමයි යහපත් වූ ගමන් නැති නිසා සුගත කියලා කියනවා උතු නිවනට පැමිණ නිසා සුගත කියලා කියනො යහපත් වූ වච්චන ඇති නිසා සුගත කියලා කියනවා. ඊ නඟට බුදුරජාණන් වහන්සේගේ අනුත්තර කෙේද බුදුරජාණන් වහන්සේගේ අනුත්තර බුදු ගුණේ ගැන තමයි අහන්නේ බුදුරජාණන් වහන්සේ අනුත්තර වෙන්නේ කොහොමද කියලහන්. බුදුරජාණන් වහන්සේගේ ගුණ සමුදායි හෝ රූපකාය දෙව් මිනිස් සහිත දෙවියන් මිනිසුන් සහිත ලෝකයේ කිසිම කෙනෙකුට සමාන කරන්නට බෑ අන්නේ නිසා උන්වහන්සේ අනුත්තරයි. සමාන කෙනෙක් නහැ. බදුරජාණන් වහන්සය නඋත්තරයි බදුජාණන් වහන්සේ දෙවියන් මිනිසුන් ආදී කිසිදු කෙනෙක්ට සමාන නොවන නිසා අනුත්තර කියලා හඳුන්ව වනවා ඊලඟට බුදුහිමියන් විසින් දමනය කළ පුද්ගලයන් හා සතුන් තිදෙනෙක් ලියන්න බුදුරජාණන් වහන්සේ විසින් දමනයකරපු බොහෝ පිරිසින්ව අටවිනි ප්‍රශනය විදිහට අහන්නේ බුදුරජාණන් වහන්සේ විසින් දමනය කළ පුද්ගලයන් හා සතුන් තිදෙනෙක් අහන්නේ උපාලි ආදී ගෘහපතියන් උපාලි සච්චක අද වාදකරුව ඉළඟට අම්බට්ට ආදී මානවකයෝ බක බ්‍රහ්මයා ඉළඟට ආලවක යක්ෂයා නාලාගෙරි ඇතා අයත් බලන් උපාලි ගෘහපතියා සච්චක පාදකරුවා අම්බට්ට ආදී මානවකයෝ බකාදී බ්‍රහ්මයෝ ආලවකාදී යක්ෂයෝ නාලාගිරයාදී සත්වයෝ බුදුරජාණන් වහන්සේ දමනය කරන්න තියදන අනුත්තර පුරසදම්ම සාරථී බුදුගුණයට අනුව නවවිනි ප්‍රශනේ බුදුරජාණන් වහන්සේ යාමිස පූජා සහ ප්‍රධතිපති පූෝජාල වීමට සුසුවෙන නිසා අරහං නම් වනසේක සුගත නම් වන සේක අනුත්තර නම් වනසේක භගවානම් වන සේක බුදුරජාණන්හන්ේ සියලු. සහ ප්‍රතිපත්ති පූජාවන් ලබා ගැනීමට සුදුසු ශස්තෘවරයණන් වහන්සේ නිසා උන් වහන්සේ අරහන් කියන පුදුගුණයෙන් යුක්ත වෙනවා බුදුරජාණන් වහන්සේ අරහන්නම් වනසේක ආමිස ප්‍රතිපත්ති පූජ ලැබීමට සුදුසුුවවෙච්ච නිසා ඊළඟට දහවෙනි ප්‍රශ්නය දහවිනි ප්‍රශ්නය බලමු ුදුරජාණන් වහන්සගේ ගුණ සබමුදාය හෝ රූපකාය දෙව් මිනිසුන් සහිත ලෝකයේහි කිසිවකු හා සමකළ නොහැකි බැවින්උන්වහන්සේ. බුදුරජාණන් වහන්සේගේ ගුණ සමුදාය හෝ රූපකායි දෙවියන් මිනිසුන් සහිත ලෝකයේ කිසිමකෙනෙක්ට සමාන කරඩ බැරි නිසා අනුත්තර කිය කියනු. බුදුරජාණන් වහන්සේ අනත්තරයි කියලා කියන මට කලින් ප්‍රශ්නයකදී මේ හා සමානවම ප්‍රශ්නයක් ඉදිරිපත් වනා එනිසා. ඉතින් සත්තාදේවම අනුත්සානං කියලා කියන්නේ. ියන්ටහ මනිසුන්ට බුදුරජාණන් වහසේ ස්තරෝන් වහන්ස වන ව කියෙක් ගුරුවරයාණන් වහන්සේ වෙන කියනෙක් සුගත කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ යහපත් වූ ගමන් නැති නිසා ඒවගේ උතුම්බූ නිවනට පැමණ නිසා යහපත් වචන කතාකරන නිසා කියන අදහසින් එතකට මේ ප්‍රශ්නය තමයි බුදුරජාණන් වහන්සේගේ ගුණ සමුදාය හෝ රෝපායි දවමනි සුන් සහිත ලෝක කිසිම කෙනෙක්ට සමාන කරන්න ැරි නිසාමානවෙ නැති නිසාඋන් වහන්සේ අනුත්තර කිය හඳුන් වනව අනුත්තර කියලා හඳුන් වනවා හොඳයි දොොස් දොළොස්වෙනි නෙයි අප ප්‍රශ්නාංකයේ වෙනස් කළ එකොස්වෙනි ප්‍රශ්නේ එකලොස්වෙනි ප්‍රශ්නේ සුන්දර බස්වහරින් යුතුවීම නිසා බුදුරජාණන් වහන්සේ සොඳුරු බස් කිය තැයි බුදුරජාණන් වහන්සේ සුගත්තර කියලා කියනවා සුදර බස්වහරින් යුතුවීම නි බුදුරජාණන් වහන්සේ හිස්තනක් නම් වනසක එහත හිස්තැන්ට අදාල් පිළිතුර ලිය දක්වන්න මොකක්ද සුගතන් නම් වනස බුදුරජාණන් වහන්සේ සුන්දර බස්වහරිින් යුතුවීම බුදුරජාණන් වහන්සේ සුගත නම් වනසේක ළඟට දොළොස්වෙනි ප්‍රශ්නය නි ප්‍රශ්න බසුර යකුන් තද දමනය කර තමන්ලද කියන යන්න බුදුගනා ලංකාරයේ සඳහන් ඉහත කවිය සම්පூර්ණ කර இන් කියවන බුදුගුණේද ලියදක්වන්. බம்பසුර යුන් තද දමනය කර තමන්ලද செද්දී முනිදු සඳ පුරස දම්සාරතිී හම්ලද. බඹසුර යකු තද දමනය කර තමන්ලද செෙද්දී முනිදු සඳ පුරුසදම් සාරතී නම් ලද ඒ විදිහට ලියන්නට නම් අනිවාර්රයම අපි මේවා පාඩම් කරලා තියෙන්න්න ඕන. විවේකය ගත කරන වෙලාවට අපිට පුළුවන් මේ කවි ලස්සනට කියන්නට බුදුගුණ මෙනෙහි වෙනවාඒවගේ මේ කහගෙනන්නයට ගොඩක් ආසාවෙන් අහගෙනන්න හිතෙනවා අපේ හිතනිවෙනවා මේ කවි කියවනකොට එනිසා අනිවාරයම මේ කවි කියවමින් අපි පාඩම් කරන්නට ඕන අපි බලමු සුර යකුන් තද දමනය කර තමන් ලද සෙද්දී මුනිදු සඳ පුරුසදම් සාරතිී නම් ලද බුදුරජාණන් වහන්සේගේ පුරුසධම්ම සාරතී ගුණය ගැන තමයි මේ කවීන් කියවෙන්නේ බුදුරජාණන් වහන්සේගේ පුරුස දම සාර්ථ පුුදුගුණය ගැන එයින් ප්‍රකට වන්නේ බුදුරජාණන් වහන්සේගේ පුරුස දම්ම සාර්ති පුුදුගුණේ ඒළඟට ඉළඟ ප්‍රශ්නය අපි මෙතනති කතා කලේ දොළොස්වනි ප්‍රශ්නය අපි ප්‍රශ්න කිහිපයක් වලා ඉති දහතුන්නි ප්‍රශ්ේ මොකක්ද බදුජාණන් වහන්සේ පුරස ධම සාරතිී ගුණෙන් දමනය කනලද පු් කල පළිබඳව සඳහන් වන ගාතා ධර්මය ධර්ම කුමක්ද මොනවාද ගාතා ධර්ම මොනවාද කියයි ප්‍රශ්නය හන්නේ ජයමංගල ගාතා ජය මංගල ගාථවල බදුරජාණන් වහන්සේ දමනය කරපු බොහෝ පිරිස් සම්බන්ධයෙන් සඳහන් වෙලා තියෙනවිඉතින් හතස්රණී දෙවැනි පාඩම සැදැහැ වඩනාපු දුගුණ මහිම කියන පාඩ මඇැසුරින් අපි බලාපොරොත්තු වෙන්නේ ප්‍රශ්න එපමණයි කතා කරන්නට ඊළඟට අපි තුන්වෙනි පාඩ මැඇසුරින් තවත් ප්‍රශ්න බොහොම යක්ෂසාකච්චා කරම වගේ තමයි මේ සියලු පාඩම මඇසරු කරගෙන ප්‍රශ්නපත්තරයෙු අපි සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙනවා එහෙමනම් මේ පාඩාම් නැවත නැවත බලමින් ඔබැක දහම් දෙනුම වර්ධනය කරගණනට කටයුතු කරන්නට කියලා පතාක් කරන ගබන් පාඩමින් සමුගන්වා සාකච්ඡාවෙන් සමුගන්නවා තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින්